ලංකාවේ කෘෂිකාර්මික ආර්ථිකය මේ වෙලාවේ මොන වගේ තැනකද ස්ථානගත වෙලා තියෙන්නේ? ලංකාවේ කෘෂිකාර්ම මණ්ඩලය ගත්තම අපි ගතානුගතික පාරම්පරික විදිහට තාම කෘෂිකර්ම කරන්නේ. අපේ 100ට එකක් දෙකක් විතර තමයි අපි නවීන තාක්ෂණයත් එක්ක ට්‍රාන්ස්ෆෝම් වෙලා තියෙන්නේ. කෘෂිකාර්මික දත්ත පද්ධතියක් පිළිබඳව ඔබ දිගින් දිගටම කතා කරලා තිනවා. මොකද්ද මේ කෘෂිකාර්මික දත්ත පද්ධතියක් කියන්නේ? කෘෂිකර්මාන්තය ගත්තාම කෘෂිකර්මාන්තය කියන්නේ ලොකු ස්පෙක්ට්‍රම් එකක්. ඉතින් අපිට කෘෂිකර්මාන්තයේ සරලව හිතලා ඉවරලා වැඩ කරන්න අමාරුයි. එහෙනම් ඒ අපි ගත්තාම අපිට තියෙන සැපයුම් දිහා බලලා සහ කොයි වර්ගවලද ඕනේ කොයි වගේවද අපි වැලිය ඇඩිෂන්ස් වලට අරින්නේ කියන කිසිම දෙයක් ගැන තීරණ ගන්න අපිට දත්ත නැහැ. ඒ කියන්නේ මේ අපි මේ කතා කරන මොහොත දක්වාත් ලංකාවේ කෘෂි ආර්ථික දත්ත පද්ධතියක් නැද්ද ලංකාවේ? නැහැ, ඇත්තටම නැහැ. අපි එක තැනක ගත්තොත් එක තැනක නැහැ. යම් කිසි කොටස් විතරක් කල්පනා කරන එක. අපි හිතන්න භෝගයක් ගත්තාම මේ භෝගේ කොච්චර මේ අවුරුද්දේ ඕනේද? ඔය කියන්නේ විකාශනය කරගන්න අපිට හැකියාවක් නැහැ රටක් ඉතින්. අපි අපි වෙන ග්ලෝලිය රටවල් ගත්තාම විකාශනය කරන්න හැකියාවක් තියෙනවා. යෝජනා කරලා නැද්ද පැවති රජයන්ට හෝ මෙන්න මේ විදිහේ දේවල් කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන යෝජනාවක් එහෙම කරලා නැද්ද? නැහැ ධනුෂ කියන්නේ මම 2016 ඉඳන් 2019 වෙනකන් 18 අන්තිම වෙනකන් ඇත්තරම ජාතික පශු අසුණු කර්මා කරන ආයතනයේ සභාවත් විදියට නිලයක් දරුවා. ඉතින් ඒ කාලේ අපි අගේ දාමේ කොහොමද කල්මනා කරන්න කියන ක්‍රමවේදය ඇත්තම හදුවා. අදලා අපි නැෂනල් ප්ලෑනින් එකට දුන්නා. චීනයේ තිබ්බ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් කන්ට්‍රීස් ඉකොනොමික් ෆෝරම් එකේ 1% කරපුවාම චීනෙන් අපිට ඩොලර් මිලියන් 100ක දායකත්වයක් ලබා දුන්නා. මේක ස්ථානගත කරන් ලංකාවේ හදන්න කියලා. හැබැයි අර ඒකට තිබ්බ පොලිටිකල් අන්ස්ටැබිලිටි එකත් එක්ක කට්ටි ඊට පස්සේ අයින් වෙලා ගියා. අර දින 52 ප්‍රශ්නෙ හිඳ ජාතික මට්ටමින් ඇත්තනම අපිට තල්ලුවක් ලැබුණ නැහැ ඉතින් කටයුතු කරගන්න. ජාතික මට්ටමින් හරි එහෙම ආරාධනාවක් ආවොත් වගකීමක් බාර අරගෙන වැඩක් කරන්න ඔබ සූදානම්ද? අනිවාර්යෙන්ම නෝෂ. මොකද මේක දැන් මට අවුරුදු 50කට ආසන්නයි. ඉතින් අපි අද හරි අපිට වැරදි චිත්තයන් කෙලින් කරොත් එයා මොකද අපි දන්නවා අපිට නිදහස සම්පච දවස් ඉඳන් අපිට ජාතික පැවැත්මක් තියෙන ප්‍රතිපත්තිය අපි හදලා නැහැ. පිට රටවල් වල සමහර රටවල් වල මාස 3ක් වගා කරන්න පුළුවන්. අපි අවුරුද්දම වගා කරන එක කට්ටි. ඒකට අවශ්‍ය තාක්ෂණය දැන් ලෝකේ තියෙනවා. ඒ තාක්ෂණයට අවශ්‍ය විදිහට තාක්ෂණය ගෙනල්ලා බිම්ගත කරොත් අපිට කන්නේ කියලා ඉන්න ඕනේ නැහැ. අපිට ගත්තොත් ඔබම කියනවා වෙන රටක ඒ රට මුළු අවුරුද්ද පුරාම වගා කරනවා කියලා. ලංකාව ඇතුළට මේ ක්‍රමවේද එන්න කොතනද හිර වෙලා තියෙන්නේ ඔබ දකින විදිහට? කොටස් දෙකක් තියෙනවා. එකක් අපි අපේ ප්‍රජාව ලෑස්ති වෙන්න ඕනේ ඒ දේ කරන්න. තෙන්න ඕනේ මිනිස්සු තල්ලු කරන්න ඕනේ. ඒ තල්ලුව තමයි අන්තිමටම රට කරවන කට්ටිය ක්‍රියාත්මක කරවන්නේ. අපි පාර්ලිමේන්තු මිනිස්සු හරි නැත්තේ එකනේ අපේ නියෝජනයක් අරින්නේ. හැබැයි වැඩි බරක් තියෙනවා ප්‍රතිපත්ති සම්පාදකින්ට. ඒක තමයි. අපි නියෝජනේ අරින්නේ අපිට ඕන ප්‍රතිපත්ති හදන්න. එතකොට ඒක හදනවා නම් ප්‍රජාව ලෑස්ති හැම වෙලේම මේ දායකත්වය දෙන්න. මේ අපේ තියෙන ගැටලු ඇවිල්ලා කෘෂිකර්මෙන් තියෙන්නේ බොහොමයක්ම මැනේජ්මන්ට් ඉෂුස් කල්මනාකාරී. මේ ටික ඔක්කොම කල්මනා කරගන්න තමයි අපිට අවශ්‍ය තියෙන්නේ. ඉතින් ඒකට ලොකුම දායකත්වය හබන්න තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ERP සිස්ටම් එක. එතකොට අපිට දත්ත පද්ධතියක් තියෙනවා නම් දත්ත අනුකූල තීරණ අරගෙන හරි තීරණ නම් හරි වෙලාවට හරි කාලට බිම්ගත කරන්න පුළුවන්.